කොහොමද ඔයාලට අයිබෝන් කියලා පිළිගන්නවා රිද්මා පිළපිටිය මගේ YouTube channel එකට. ඩුබායි අහස යටින් ඉඳන් අදත් අස්සම ලස්සන vlog එකක් කරන් තමයි මම ඔයාලව හමු වෙන්න මේ විදියට ඉන්නේ. අද විශේෂ දවසක්. අපි ඩුබායි යන්නේ හේතුවත් මෙන්න මේක තමයි. අද රොෂානායිගේ birthday එක නිසා අපි මෙන්න මේ විදියට සම්මරන්න හිතුවා. ලංකාවේ තැනක ලංකාවේ අයත් එක්ක බලන්නකෝ කවුද කියලා අද ඉන්නේ. රාහුල් පුතාට නම් සෙල්ලම් කරන්න යාළුවෙකුත් හම් වෙලා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔයාලා මේ දකුණකට දැන් දන්නවා කවුද කියලා. ලස්සන ලස්සන වීඩියෝස් අරන් යනවා ඩුබායි වල ඉඳලා. අරුණායියයි දෙරිණියක්ගේ ඉතින් එයාලගේ YouTube channel එකේ ලස්සන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම අද මේ රොෂානගේ බර්ත්ඩේ එක මේ විදිහට බර්ත්ඩේ පාටි එක ඕගනයිස් කරෙත් ඒ දෙන්නම තමයි. ඉතින් ලක්විලකේ අයියවත් ගොඩක් ආදරේ මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් එයාලා මහන්සියලා මේ විදිහට ඩෙකරේට් කරලා ඒ වගේම දිනියක් කී අරුණයයි කේක් ඔක්කොම ලෑස්ති කරලා ඉතින් එයාලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම අපිටත් ගොඩක් සතුටුයි ලංකාවේ පිට හිටියත් ලංකාවයත් එක්ක ලංකාවේ තැනක අපිට මේ විදිහට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ලැබිච්ච එකට. පිට්ටු තියෙනවා පබ්ලික් හවුස්. ලංකාවේ අනිවාර්යෙන් එන්න ඕනේ TPH ලක්විල්. තියෙන්නේ මරිනාගේ නේද? මරිනාගේ තියෙන්නේ ලස්සන තැනක්. චිකන් පොත්තුල් වයිට් රයිස් ෂ
චිකන් කරිකක්ද මේ චිකන් කරි එක තියෙනවා අපි ඊට පස්සේ පොටැටෝ සුවඳ ඊමයි මෙහෙම මෙහෙම කන්න තේනා කියද්දි අපි අන්නාසි කිරිරොදි චට්නියක වඩේ ගන්න ලංකාවේ වඩේ තියෙනවා කඩල සෙම්බරාදු වල තෙල් දාලා තියෙනවා සොසේජ් තියෙනවා තියෙන සලාඩ් දැන් දැක්කනේ ඩුබායි ඉන්න අයටත් ලංකාවේ ඉන්නා වගේ රසට ලාංකීය කෑම ටිකක් කන්න පුළුවන් තැනක් තමයි ලක්විල් කියන්නේ. මට ඔයාලට ඒ නිසාම මේ ටික වීඩියෝ එකට එකතු කරන්න ඕනි කියලා හිතන. මොකද අපිටම සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට රටකට ගියාට පස්සේ ලංකාවේ කෑම හරියට මතක් වෙන. කියන්නේ අපිට ඒ ලුණු මිරිස් තුන පහ පදමට කාලා හුරු වෙලා අපි හැමෝම ආසයි ලාංකීය කෑම වලට. ඉතින් කොහොමත් ලංකාවේ කෑම හරිම රසයිනේ. ඉතින් ඒ නිසා හිම ලංකාවේ කෑම ටිකක් කන්න නැතුව තිබුණා නම් හොඳයි කියලා හිතන අයට ඩුබායි සේවය කරන ගොඩක් අය ඉන්නවා ලංකාවෙන් ගිහිල්ලා. ඒ අයටත් කෑම කන්න හොඳම තැනක් කියලා මට හිතන ලක්විල් එක. ඇත්තටම මේ ඩුබයි ගමන මම ප්ලෑන් කරන්න හේතුවත් රොෂානාගේ බර්ත්ඩේකේ. ඉතින් රොෂානාගේ බර්ත්ඩේක වෙනුවෙන් තමයි අපි මේ ආවේ. ඉතින් මම හේතුවා එයාගේ පාසල් කාලේ මිතුරන් ඔවුන් අවුරුදු ගානකින් සමරක් කළාට දැකලා නැහැ. ඉතින් ඒ හැමෝමත් හමු වෙන්න පුළුවන් අපි තොන්දරාට ටිකක් නිදහසේ දවස් කීපයක් ගත කරන්න ඕනේ කියලා මට හිතුණා පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් ඒ හැම දෙයකම තමයි මම මේ ගමන මේ විදිහට ප්ලෑන් කරේ. ඉතින් හරිම සතුට හිතන දවස් කීපයක් අපි මේ ගත කරන්නේ. ඉදිරියේදී ගොඩාක් වීඩියෝ සරන් ඉන්නවා ඔයාලට. ඒ වගේම තව බර්ත්ඩේ එකක් තිබ්බා මෙන්න මේ චූටි පුතාගේ. ඉතින් එයාලා දැනගත්තට පස්සේ අද රොෂානාගේ බර්ත්ඩේ කියලා රොෂානාටත් ඉන්වයිට් කරා කේක් එකක් කට් කරන්න දෙන්නම එකතු වෙලා. ඉතින් දැන්ටත් අපි එකතු වෙලා පුතාගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරලා ඉතින් ලස්සන දවසක් ගත කරලා දැන් අපි හොටෙල් එකට ආවා. අපි නැවතලා ඉන්නේ ඩේරාවල හිල්ටන් එකේ. දැන් පාන්දර 2යි ගානක් වෙනවා. ඉතින් අපි දැන් තමයි නිදාගන්න ආවේ. මේ දවස් ටිකේම ගොඩක් පාන්දර වෙනවා. අපි නිදාගන්නකොට යාළුවෝ හම්බෙන්න යනවා, ඇවිදිනවා. ඉතින් අද හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක නිසා එයාලත් කේක් එකක් මෙන්න මේ විදිහට රූම් එකට ගියා ඇතල. මොකද අපි උදේ ඉඳන් ඇත්තටම හොටෙල් එකේ හිටියේ නෑ, ගොඩක් ඇවිද්දා. දැන් තමයි ආවේ. ඉතින් පාන්දර 2යි ගානටත් මේ විදිහට අපි ඔන්න කේක් කනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකක් කරන් මං ඉක්මනින්ම ඔයාලව හම් වෙන්න එනවා. එතකල් ගොඩක් ආතරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.